Inda garu katana ekatumani, deng janadhipathivaryage vaisirisan sandaha samara rajya maturu me parliamentara wagakiwa. Deng udaharanayak ekata gaththama, rajya arakshaka amathivarya Gotabaya Rajapaksa mathuma, etumage niyojya rajya arakshaka amathivarya Chamara Rajapaksa Sohiwura. Mama danaganna kemathi deng Chamara Rajapaksa etuma amathidurin iwas vela thibenawa. Rajya amathidurunu tiwat vela thibenawa. Etara apita danaganna puluwan arak visheshama hadisi neetiyak rate panawala thibena welawaka rajya arakshawa pilibada me parliamentara waga kiyanne kawuda. Ilanga Bandula Gunawardana amathivara welanda amathivara. Etara welanda amathivara illa asi thibenawa. Ilanga welanda amathyanse rajya amathivara Lasanta alage yana mantri thum. Etumath illa asuna. Ane asunani a etumath illa asi thibenawa. එතකොට වෙළඳ ඇමති තිල්ලාස් වෙලා තිබෙනවා නියෝජ්‍ය වෙළඳ ඇමති තිල්ලාස් වෙලා තිබෙනවා එතකොට අපි දැනගන්න කැමති මේ පාර්ලිමේන්තුවට ඒක ඒවා දැන් සමස්තයේ තියෙන ජනාධිපතිවරයා අපි දැන් අපි ස්ථාවර නියෝග 31 ද මේ පාර්ලිමේන්තුවට වෙළඳ අමාත්‍යංශ පිළිබඳව වග කියන්නේ කවුද අද රටේ විශාල භාණ්ඩගයක් තිබෙනවා භාණ්ඩවල මිල ඉහළ යාමක් තිබෙනවා දැන් මේ පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කරනකොට මේ පාර්ලිමේන්තුවේ කවුද වෙළඳ අමාත්‍යංශ ඇමතිවරයාත් නැත්නම් රාජ්‍ය අමාත්‍යවරයාත් නැත්නම් ආරක්ෂක අමාත්‍යවරයා නැහැ එතන කොහොම ජනාධිපතිතුමා හැබැයි නියෝජ්‍ය ආරක්ෂකවරයා හැටියට ඇමතිවරයා හැටියට චමන් රාජපක්ෂ මැතිතුමා ඉන්නවද කියන අපි දන්නේ නැහැ ඉන්නවද ආ ඉන්නවනේ හරි කමක් නැහැ කොහොමත් අයියා ඉන්දෙපෑ මල්ලිගාව ඒ නිසා මම අහන්නේ ගරු කතානායකතුමනි මම අහන්නේ දැන් නිශ්චිත වශයෙන් මේ පාර්ලිමේන්තුවට වග නොකියන අමාත්‍යංශ ගණනාවක් තිබෙනවා දැන් අද මේ න්‍යායපත්‍රයේ ගරු මන්ත්‍රීතුමා වෙනද අමාත්‍යතුමාගෙන් ඇසීමට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමා වෙනද නැහැ රාජ්‍ය ඇමතිත් නැහැ සංවිධායකතුමා ඉතින් සංවිධායකතුමා කොහොමත් මොනවා හරි කියනවනේ ගරු මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග අංක 31 යටතේ අග්‍රාමාත්‍යතුමාට සියලුම අමාත්‍යාංශ ගැන උත්තර දීමේ බලය තියෙනවා. අද මම මේ ප්‍රශ්න කරන්නේ උත්තර දීම ගැන නෙවෙයි. මම මේ ප්‍රශ්න කරන්නේ මේ පාර්ලිමේන්තුවේ වග කියන්නේ කවුද? සාමාන්‍ය ජනාධිපතිවරයා ඉන්නවනම් ජනාධිපතිවරයාගේ විෂයන් ආවරණය වෙන පරිදි මේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍යවරු කටයුතු කරනවා. උදාහරණයක් ගත්තොත් මම ඒකයි කිව්වේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපතිවර මේ ආරක්ෂක අමාත්‍යවරයා රජ ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය ධූරය ඒක රාජ්‍ය අමාත්‍යවරයාට චමර රාජපක්ෂ මැතිතුමා කටයුතු කරනවා. මා දන්නා විදිහට තාක්ෂණ අමාත්‍යවරයා ජනාධිපතිවර නැහැ නේද? ඒකෙත් මොකක් හරි අතුරු එකක් නාමර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයෙකුට ඒකේ වැඩ කටයුතු කරා. මා දන්න විදිහට. ඒතොර දැන් මේ පාර්ලිමේන්තුවේ නිශ්චිත වශයෙන් විෂයන් ගණනාවක් තිබෙනවා අමාත්‍යවරයෙක්ද නැති රාජ්‍ය අමාත්‍යවරයෙක්ද නැති. එතන මේ පාර්ලිමේන්තුවට වග කියන්නේ කවුද ඒවට? මොකද සාමාන්‍ය සම්ප්‍රදායක ඔබතුමත් දන්නවා ජනාධිපතිවරයාට යම් විෂයක් පැවරලා තිබෙනවා නම් ඒ ජනාධිපතිවරයාට පැවරී තිබෙන විෂයට මේ පාර්ලිමේන්තුවේ වගකීම සඳහා රාජ්‍ය අමාත්‍යවරේ පත් කරනවා නියෝජ්‍ය අමාත්‍යවරේ පත් කරනවා. අද ජනාධිපතිවරයාට මේ සියලු වැඩ කටයුතු පැවරලා තිබෙනවා. නමුත් රාජ්‍ය අමාත්‍යවරයෙක් හෝ අමාත්‍යවරයෙක් නැති. අන්න ඒකට මොකද කරන්නේ? නිත්‍ය වශයෙන්ම අග්‍රාමාත්‍යතුමා සියල්ලටම වග කියන්න ඕන. වග අගමැතිතුමා අගමැතිතුමා අගමැතිතුමාටත් වග කියාගන්න බැරුව ඉන්නේ. කොහොම රටට වග කියන්නේ? ඊ අරලිය ගහමත් නැහැ ඔබතුමාත් දන්නව නේද? කාල්තර වල මොකද උනේ? අරලිය ගහමත් නැහැ. හරි. Thank you.